ජනාධිපතිවරණයේ ප්‍රකාශයටපත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අද අලුයමනි කුත් කෙරුණා. ඒ අනුව අද පෙරවරුවේ මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා. ගැසට් නිවේදනයට අනුව සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ඡන්ද විමසීමේ දිනය ලෙසත් අගෝස්තු මාසේ 15 වෙනිදා නාම යෝජනා කිරීමේ දිනය ලෙසත් සඳහන් කරලා තියෙනවා. ඒ අනුව අපේක්ෂකයන් සඳහා අපමුදල් බාර ගැනීම අද දිනේ සිටම ආරම්භ වෙනවා. අද දිනේ සිට අගෝස්තු මාසේ 14 වෙනිදා මධ්‍යාහ්න 12 දක්වා අපමුදල් බාර ගන්නවා මැතිවරණ මහලිකම් කාර්යාලයේ මුදල් අංශයේදී. පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වෙන අපේක්ෂකයෙක් සඳහා අපමුදල් රුපියල් 50,000යි. ඒ වගේම වෙනත් දේශපාලන පක්ෂයක් හෝ ඡන්ද හිමියෙක් විසින් නාම යෝජනා කරනු ලබන අපේක්ෂකයෙක් සඳහා අපමුදල් රුපියල් 75,000ක් වෙනවා. පහුගිය කාල සීමාව තුළ බොහෝ අයට ගැටලුවක් වෙලා තිබුණා. ඇයි අපි ජූලි මාසේ 17 වෙනිදා ඉඳන් මේ ගැසට් නිවේදනය පළ කරන්නේ නැත්තේ කියන්නේ. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති ගැසට් නිවේදනය පළ කරාට පස්සේ අපි ඡන්ද විමසීම් දිනේ හැටියට අරගෙන තියෙන්නේ පනතේ සඳහන් වෙන ආකාරයට අපට ගන්න පුළුවන් අවම සහ හොඳම දිනේ බව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ජනාධිපති වෙන පනතේ සඳහන් වෙන්නේ ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කරන දිනේ සිට දින 16ත් 21ත් අතර නාම යෝජනා බාර ගැනීමේ දිනයත් ඉදින සිට සති 4ත් 6ත් අතර ඡන්ද විමසීමේ දිනයත්. ඒ අනුව ලබාගත හැකි උපරිම කාලය ලබා ගන්න තමයි අපි අද මේ ඡන්ද විමසීම් දැන්වීම ප්‍රකාශයට පත් කළේ. ඒ අනුව මම හිතනවා අපිට මෙතෙක් ඉදිරිපත් කරපු යෝජනා ඒ වගේම උපහාස අපහාස සියල්ලටම පිළිතුර මේ ගැසට් නිවේදනය බලා ගැනීමෙන් ඔබට දැනගන්න පුළුවන්. මැතිවරණ කොමිසම් සභාව කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් 1981 අංක 15 දන්න ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පන්තිත් තියෙන විධිවිධානවලට පමණයි. ඒ හැර වෙනත් කිසිවෙකුගේ බලපෑමකට හෝ වෙනත් කිසිවකට මැතිවරණ කොමිසම් සභාව හිස නමන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරනවා. සැක සහිතව කතා කරපු ඒ සියලු දෙනාටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අරගෙන අද අපි නිකුත් කරපු මේ දැන්වීමත් අරගෙන සසඳලා බලන්න අපි අතින් වැරදීමක් හරි අඩුපාඩුවක් හරි සිද්ධ වුණාද සැකයක් සිතාර දෙයක් සිද්ධ වුණාද කියලා. අද දිනේ සිට මැතිවරණ පන්තේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන විධිවිධාන ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව දේශපාලන පක්ෂයක් හෝ එවැනි අයෙක් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු සහ ඒ වගේම මැතිවරණ පනතේ සඳහන් වෙන නීති විරෝධී ක්‍රියාවන් කිසිවක් සිදු කරන්න හැකියාවක් නැහැ. ඒ සඳහා මැතිවරණ කොමිසම් සභාව නියමයන් නියෝග සහ උපමාන නිකුත් කිරීමක් සිදු කරනවා. අපි ඒවත් කඩිනමින් නිකුත් කිරීමට අදහස් කරනවා.